ක්‍රමිතින් තොර බාල ඖෂධ උපකරණ අක්‍රිය වීම වෛද්‍යවරුන් රට හැර යාම ඇතුළු ගැටලු රැසක් නිසාම සෞඛ්‍ය ශාස්ත්‍රය දිනෙන් දින බිඳ වැටෙමින් පවතිනවා රට තුල පවතින තත්ත්වයේ හැමයේ මේ වන විටත් වෛද්‍යවරුන් 1700කට අධික සංඛ්‍යාවක් රට හැර ගොස් අවසන් මේ හේතුවෙන් කුඩා රෝහල් 20කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇති අතර තවත් රෝහල් 400කට වැඩි සංඛ්‍යාවක් අඩපණ වීමේ අවධානමක් මතු ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවසන්නේ යවුණු වසර දෙකක කාලයේදී 1700කට අධික ප්‍රමාණයක් අතහැරලා ගිහිල්ලා තව 5000කට අධික වෛද්‍යවරු ප්‍රමාණයක් ඉන්නවා ඕනෑම මොහොතක තමන්ට අවශ්‍ය සුදුසුකම් සියල්ල සපුරගෙන විදේශ රටවල වෛද්‍යවරු විදිහට රාජකාරී කරන්න තමන්ගේ තීරණය ගන්න එක යම් යම් පෞද්ගලික කරුණු කාරණා නිසා ප්‍රමාද කරමින් ඉන්න ඕනෑම මොහොතක වුණ අපිට අහිමිීමේ අවධානමක් තියෙනවා මේ නිසා මේ වෙනකොට මේ රටේ කුඩා රෝහල් 20කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන් වැහිලා ගිහිල්ලා මේ විදිහට මේ තත්ත්වය තව සති කිහිපයක් ගමන් කරොත් විශේෂයෙන් එළමෙන වර්ෂය ආරම්භ වෙනකොට සෞඛ්‍ය පද්ධතිය පැත්තෙන් අපිට කියන්න වෙන සුබ ආරංචි නෙමෙයි එහෙම වුණොත් දැනට අපි නතර කළා තියෙන විශේෂයෙන් මහජනතාවට පීඩාවක් වෙච්ච වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කියන කාරණේ සම්බන්ධයෙන් අපිට අකමැත්තෙන් වත් නැවත හිතා බලන්න සිද්ධ වෙනවා පද්ධතිය මේ විදිහට බිඳ වැටෙන්න දීලා වෛද්‍යුරට ඔහේ රට හැරලා දාලා යන්න දීලා වෛද්‍යුර රට තුල රඳවා ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නේ නැතුව මේ අසතුටුදායක වටපිටාව අකණ්ඩව ක්‍රියාත්මක කරන්න බලධාරීන් කටයුතු කරනවා. ඒ නිසා 27 වෙනිදා මධ්‍යම කාරක සභාවේදී මේ සියල්ල අපි සාකච්ඡා කිරීමට නියමිතයි. එතනින් ඔබට ගිහිල්ලා ජනවාරි 1 වෙනිදා සිට නැවත වඩා තීව්‍ර වෙච්ච වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවක් ආරම්භ වෙනද නැද්ද කියලා තීරණය වෙන්නේ අද දවසේ බලධාරීන්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක. ඒ නිසා අපි අනතුරු අඟවනවා අකමැත්තෙන් වුණත් අපි එතෙන්ට ගමන් කරන්න අපිට සිද්ධ වෙනවා. මේ වන විට කොළඹ ජාතික රෝහලේ MRI ස්කෑන් යන්ත්‍රය සහ හෘද කැටීට කරන ඒකකයේ බිඳ වැටී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් පවසනවා. එසේම මහනුවර ජාතික රෝහලේද හෘද කැටීට කරන ඒකකයක් හා DSA යන්ත්‍රයක් වකුගඩුවල ගල් කුඩු කරන යන්ත්‍රයක් බිඳ වැටී ඇති බව සඳහන්. හම්බන්තොට හා කළුතර මහරෝහල්වලද CT ස්කෑන් යන්ත්‍ර තවමත් පවතින්නේ අක්‍රීය තත්වේ. කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ස්ථාපිත කර ඇති X-ray යන්ත්‍රයද මාස 7ක් පමණ අක්‍රීයවයි පවතින්නේ. මේ වෙනකොට කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරකට ලක්වන රෝගියෙකුගේ විකිරණ පරීක්ෂණ සිදු කිරීම රෝහල තුල තිබෙන වෙනත් ඒකකයකට යොමු කරන්න අපිට සිද්ධ වෙලා තිබෙනවා. ප්‍රධාන විකිරණ අංශයේ තිබෙන යන්ත්‍රය භාවිතා කරලා විකිරණ පරීක්ෂණ සිදු කරනවා. ඉතින් මාස 6ක කාලයක් තිස්සේ මෙම යන්ත්‍රය නැවත යථාවත් කිරීම සිද්ධ වෙලා නැහැ. මේ හේතුවෙන් රෝගීන් වගේම කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවයකට පත් වෙලා තිබෙනවා. මොකද රෝගියාව වැඩි දුරක් රෝහල තුල ප්‍රවාහනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි විශේෂයෙන්ම මේ වෙලාවේ කියනවා හදිසි අනතුරු ඒකකයකට අනිවාර්යයෙන්ම විකිරණ පරීක්ෂණ ඒකකයක් අත්‍යවශ්‍යයි. ආන්දෝලනාත්මක ඉමුනෝග්ලොබියුලින් වංචාවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු පිටිස අත්අඩංගුවට ගන්නා ලෙස වෘත්තීය හා සිවිල් සංවිධාන ඉල්ලා සිටිනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනොයි. අපිට කියන්න තියෙන්නේ මෙන්න මේ ප්‍රධානම සැකකරුවා වෙන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කේලි රඹුක්වැල්ල මේ වෙනකොට විදේශගත වෙලයි කියලා ආරංචි. විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද මම කියනවා කේලි රඹුක්වැල්ලට විදේශගත වීමට තහනම් නියෝගයක් අධිකරණයෙන් ලබා ගන්න කියලා. මේක ඉන්න තව මෝරෙක් තමයි දැන් විදේශගත වෙලා ඉන්න වෛද්‍ය ජයනාත් බුත්පිටිය. ඔහු අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර වරෙන්තුවක් ගෙලා ඔහු මේ ලංකාවට එනවා වට එන්නේ නැහැ. ඔහු කවදාවත් අන්න ඔහු තමයි මේකේ ප්‍රධාන සැකකරුවෙක් තමයි. ඒකින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියනවා ඔහුව වහම අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරලා ඔහුව ලංකාවට ගේන්න කියලා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.